ආයුබෝවන් ඔබ සිටින්නේ ඔබේ ජීවිතයේ හොඳම කාලයේ හෙවත් තාරුණ්‍යයේද එසේනම් සහකරුවෙකු හෝ සහකාරියක තරම් වටිනා කෙනෙක් ඔබට මෙම අවධියේදී සොයා ගැනීමට නොහැකි ඔබ මේ අවධියේදී පතන්නේ සොයන්නේ ඔබේ ජීවිතයේ අනාගතය ඔබ හා ගත කිරීමට බෙදා ගැනීමට සහකරු හෝ සහකාරියයි මේ කාලයේදී ආදරය සම්බන්ධව තරමක් වැඩි අවධානයක් දක්වනවා ආදරවන්තයා හෝ ආදරවන්තිය තමන්ට ගැළපෙනවද එහෙමත් නැත්නම් මගේ තීරණය හරිද ආදී නොයෙකුත් සිතිවිලි ඔබේ සිතේ පවතින බව නොරහසක් එහි වරදක් නැහැ නමුත් ඔබේ මෙම ව්‍යාකූල මනෝභාවයට යම් සැනසීමක් ලබා ගැනීමට අද අපි මේ පරීක්ෂණය අරන් ආවේ එහෙනම් මේ හදවත් තුනේ ඔබ කැමතිම හදවත තෝරා ගන්න අපේ වීඩියෝ එකට ලයික් එකක් දාලා ඒ වගේම අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එකත් click කරලා වීඩියෝ එකේ ඉස්සරහට යමු. පළමු හදවත ඔබ තෝරා ගත්තේ මේම හදවත නම් ඔබ වෙත ගෙන එන පණිවිඩය තමයි මේ ඔබ ලස්සන හදවතක් ඇති සොඳුරු මිනිසෙක් නමුත් පැමිණි ජීවිත ගමනි මිහිරි වගේම අමිහිරි මතකයන් ඔබට ජීවිතයේ ආදරය සම්බන්ධයෙන් තීරපා යම් දිනක ඔබට අවශ්‍ය ඔබ පතන ආදරේ ඔබට හමුවේවි නමුත් ඉවසීම ඔබේ ජීවිතයේ ප්‍රගුණ කළ යුතුයි අතීතයේ මතකයන් වලින් බැහැරව වර්තමානයේ අනාගතය ගැන සිහින දුටුවොත් ඔබට ඔබේ ආදරය රිසිසේ විඳ ගැනීමට හැකි වේවි ඔබ සමාජයේ ආදරය ගෞරවය සතුට ලැබිය යුතුම කෙනෙක් වගේම ඔබට ඔබගේ තේරීම ගැන විශ්වාසයක් තියෙනවා ඒ නිසා අතීතය අමතක කරන්න සමාව දෙන්න අනාගතයේ සතුටින් ගත කිරීමට උත්සාහ කරන්න ඔබ යන තැන ඔබගේ හදවත රැගෙන යන්න ඔබට ඔබේ ආදරේ තවමත් ලැබී නැත්නම් ඔබට අවශ්‍ය ඔබ සොයන ආදරේ ඔබට අනිවාර්යෙන් හමු වනු ඇති ඒ නිසා ඉවසීමෙන් ජීවිතයට මුහුණ දෙන්න දෙවන හදවත ඔබ තෝරා ගත්තේ මෙම හදවත නම් ඔබේ හදවතේ ඇති හැඟීම් පාලනය කරගන්න බෑ කිව්වොත් ඒ විටක ඔබේ අවාසයට හේතු වන නිසායි නමුත් ඔබ දෙදෙනා හමු වූ විට ගත කරන හැම මොහොතක්ම කතා කරන හැම වචනයක්ම විඳින්න ඉගෙන ගන්න එය ඔබට සතුටින් සිටීමට උපකාරී ජීවිතයේ වැරදුණු තැන්වලින් ජීවිතයේ බොහෝ පාඩම් එකතු කරගෙන තිබෙනවා ඒ නිසා ලැබෙන හැම අවස්ථාවකම සතුටින් භුක්ති විඳින්න ස්වභාව දහමද ඔබ සමග නිසා සතුටින් දෙදෙනාම විශ්වාසයෙන් කටයුතු කරන්න තුන්වන හදවත ඔබ තෝරා ගත්තේ මෙම හදවත නම් ඔබ ඔබගේ සෑම සිහිනයකම ඔහු හෝ ඇයව දකින අතර ඔබගේ සහකරු හෝ සහකාරිය සමග ඔබේ ජීවිතය වඩාත් සුන්දර වනු ඇති නමුත් ඔබ දෙදෙනා එකිනෙකාගෙන් ඈත් වූ විට දෙදෙනාගේම හදවත්වල හිස් බව පිරී යනවා ඔබ දෙදෙනාට දැනටමත් අවශ්‍ය සියලු දේ ලැබිලා තියෙනවා ඔබ දෙදෙනා තවම ආදරවන්තේ නොවේ නම් අවම තරමේ හොඳ යහළුවන් බවට හෝ පත්ව තිබෙනවා නමුත් යම් යම් බාධක හමුවේ ඔබගේ සිත පීඩාවට පත්ව ඇති විට ඔබගේ සිතට බිය දැනුණත් ඒ නොසලකා හරි ඔබ සෑම විටම අනුන්ට උදව් උපකාර කරන යහපත් ගති පැවතුම් වලින් යුතු අයෙක් නිසා ඔබට දෛවය විසින් යහපත ළඟා කර දෙනවා ධනාත්මක ආකල්ප ඇති කරගත් සුභවාදීව ජීවිතයට මුහුණ දෙන්න එහෙනම් ඔබ තේරුවේ මොන හදවතද කියලා පහලින් කමෙන්ට් කරගෙන යන්න වගේම ඔබ ගැන කියවුණ දේවල් හරිද කියලා පහලින් කමෙන්ට් කරගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් අලුත්ම අලුත් වීඩියෝ එකකින් හමුවෙමු. අපේ channel එක තාම subscribe කරලා නැත්නම් වීඩියෝ එකට like එකක් දාලා අපේ channel එකත් subscribe කරලා bell icon එකත් click කරන්න යන්න අමතක කරන්න එපා. අදට ගිහින් එන ඔබට ආයුෂ බොහෝ වේවා.